ඔබට පුළුවන් මාගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම comment කරන්න අමතක කරන්න එපා. ඉක්මනව ගා නාලිකාවෙන් ඔයාලා ආයිබෝන් කියලා පිළිගන්නවා. අද මම ආවා ඉතාම වටිනා ඖෂධීය බෙහෙත් සාකයක් හොයාගෙන. මොකද අපි හැමදාම නිරෝගීව ඉන්න පුජ්‍යල නෙමෙයි. මොන යම් අවස්ථාවක වුණත් අපිට ලෙඩ රෝග කියන දේවල් වැළඳිය හැකි. අන්න ඒ වාගේ වෙලාවට අපිට අපේ පරිසරය තු පරිසර පද්ධතිය තුල අපේ නිවාස අඩස්සිය තුල අපිට පුළුවන් අපේ බෙහෙත් සාක ඖෂධ සොයාගෙන අපේ රෝග සුව කරගන්න. ඉතින් අන්න ඒ වාගේ දේශීය ඖෂධ විශාල රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා දේශීය ඖෂධ අපි ළඟ තියෙනවා. ඉතින් අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මත මේ වටිනා කීතු ඖෂධ සාක අනිවාර්යයෙන්ම අපි භාවිත කරන්න ඕනේ. භාවිත කරන නම් අපි මේ සාකය දැන හඳුනා ගන්න ඕනේ. ඉතින් මේ සාක දැන හඳුනාගෙන ඒ වගේම මේ සාක ඖෂධ වලින් අපේ ශරීරයට වැළඳනා වූ රෝග වලට මොන වාගේ ප්‍රතිලාභද මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මොන වාගේ රෝග වැළඳුන රෝග විනාශ කරන්න පුළුවන් ප්‍රතිශක්තිකරණයක් මේ සාකයේ තියෙනවාද කියන එකත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේ සාකය භාවිත කරන්නේ මොන යම් ආකාරයටද කියන එක අනිවාර්යයෙන්ම අපි දැනගල සිටිය යුතුයි. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ සාකය මොකද්ද කියන එක ඔබ දන්නවද? මේ තමයි ඇත්තොඩ සාකය. මොකද්ද ඇත්තොඩ සාකය? මේ ඇත්තොඩ සාකය මේ මල මේ බලන්න මේ මල ඇතාගේ හොඬ වාගේ තමයි තියෙන්නේ මේ. ඒක නිසා තමයි මේකට මේ ඇත්තොඩ සාකය කියලා කියන්නේ. ඉතින් මේ සාකය හරීම ඖෂධීය අතින් වටිනා රෝග ගණනාවක් සුව කරගන්න පුළුවන් සාකයක් තමයි මේ ඇත්තොඩ සාකය. ඇත්ත වශයෙන්ම මේ සාකය අපිට භාවිත කරන්න පුළුවන් මේ කඩුවේගන් රෝගයට මේ සාකය කොළ මේ මේ කොළ තියෙනවනේ මේ කොළ කඩලා මේ මේ කොළ කඩලා මේ කොළ අමරා ගන්න ඕනේ සිවුම් වෙන්න. හරිද? මේ කොළ සිවුම් වෙන්න අමරාගෙන අපිට පුළුවන් මේ ඇඟේ මේක හොඳට මේකේ යුස ටික ගාන්න. ඒ ගාපුවාම ඒ කඩුවේ ගන් රෝග සුව කිරීමට මේක හරීම වටිනා සාකයක්. ඒ වගේම අතිසාරය අපිට දැන් වැළඳෙනවා අපි ගන්න ආහාර රටාවත් එක්කන් අපිට මේ අතිසාරය කියන එක ඒකත් ඇත්ත වශයෙන්ම අපිට මේ හරීම අමාරු රෝගයක්. මේ අතිසාරය කියන්නේ අපිට දරු රෝගයක්. ඉතින් අන්නේ අතිසාරය වැළඳුනාම අපිට මේ පුළුවන් මේක මේ කොළ කඩලා මේ කොළ මැල්ලුමක් ඒ වගේම කොළ සම්බෝලයක් මෙන්න මේ කොළ මැල්ලුමක් හරි කොළ සම්බෝලයක් හරි අපිට මේකෙන් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් දෙයක් තමයි අපිට දරුණුවට හැදෙන රෝගයක් තමයි මේ පිළිකා. පිළිකාව කියන්නේ අපේ මේ පිළිකා සෛල විනාශ කිරීමට. දැන් අපි මේක පෙර ආහාරයට අරගෙන තියෙනවා නම් අපිට පිළිකාවක් වැළඳෙන්න තියෙනවා නම් ඉතින් අන්නේ කියන පිළිකා මර්ධනය කරගන්න පුළුවන් මර්ධනය කිරීමේ හැකියාවක් මෙන්න මේ සාකය සතුව ඊටාම බලයක් තියෙනවා. ඉතින් එතකොට මේ පිළිකා වලටත් අපිට පුළුවන් මේ සාකය ගලවලා යෙල්ලා මේක තම්බලා කසායක් විදියට අපිට පානය කරන්න. ඉතින් ඒ වගේම සන්ධි ප්‍රදාහය කියන රෝගය වැළඳෙනවා. ඒක මේ අපි අවුරුදු 35 40 ගියාට පස්සේ මෙන්න මේ කියන වයස් කාල සීමාවට අපේ මේ සන්ධි ප්‍රදාහයට පුළුවන් මේක කඩලා ඉවරලා මේ සාකය අමුකහ සමග අඹරායෙලා මේක ඒ තැන් වල ගාන්න. ඒ ගෑවට පස්සේ මේකෙන් අපිට ඉතාම හොඳ සුවයක් ලබා ගන්න පුළුවන්. එතකොට තවත් දෙයක් තමයි මේ සාකයේ තියෙන ඖෂධීය වටිනාකම කියනවා නම් අපේ ලිංගික ඉන්ද්‍රිය ආසිත පද්ධතිය තුල විශාල අපි මේ ලිංගික ආසිතිය ප්‍රදේශය තුල අපි පානය කරන ජලය සහ ඒ වගේම අපි ගන්න ආහාර රටාව නිසා අපේ මේ ලිංග ආසිත ප්‍රදේශවල අපිට ගොඩාක් මේ දුරට වේදනා ඇතිවීමට ඉඩකඩ තියෙන ප්‍රතිශතය වැඩි. අන්න එහෙම වුණාමත් අපිට පුළුවන් ඒකට මේ මේ සාකය භාවිත කරන්න. ඉතින් ඒ වගේම අණ්ඩවාතය. හරිද? මේ අණ්ඩවාතය කියන රෝගයට ඉතාම හොඳ සාකයක් තමයි මෙන්න මේ ඇත්තොට සාකය. මේක මදපවනේ මේ කොළ කඩලා මේ දලුත් එක්කන් මලුත් එක්කන් කොළ කඩලා මේක මදපවනේ වේලාගෙන කොටාගෙන ඊට පස්සේ මේකට
අමු ඉගුරු නැත්නම් වියලි ඉගුරු හොඳයි. හරිද සුදුළු උණු. ඊට පස්සේ මී පැණි ටිකක් සමග මේක කලවම් කරලා ඇවිල්ලා උදේ සවස සතියක් විතර බීවට පස්සේ මෙන්න මේ කියන මේ අණ්ඩ වාතය සුව කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තවත් අපිටද වැළඳෙන රෝගයක් තමයි මෙන්න මේ අපිට වියලි කාලවලදී අපේ ශරීරය උෂ්ණ වුණාම අපේ මේ තොල් පැලීම. තොල් පැලීම සිදු වෙනවා. අන්න එහෙම වුණාම තොල් වියලීම සිදු වෙනවා. එහෙම වුණාම අපිට උගුරකට වේලෙනවා වගේ කතා කිරීමට අපහසුතාවයක් තියෙනවා. ඉතින් අන්න ඒ වෙලාවට මේ මල් කොළ අඹරලා ඉවෙලා අපිට පුළුවන් මේක මේ යුස ආලේප කරන්න. අන්න එහෙම වුණාමත් ඒ වගේම අපිට පුළුවන් මේ මල් කොළ කඩලා ඉවෙලා තඹලා ඉවෙලා අපිට තේ පානයක් ලෙසට පානය කරන්න. ඒ තුලින් අපේ රෝග සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සන්ධිපත් වේදනා. දැන් අපි අධික වෙහෙස මහන්සියලා වැඩපළ කරනවා නම් අපි ටිකක් වයවුරුද නම් අපිට මෙන්න මේ සන්ධිපත් වේදනා කියන එක ඇත්ත වශයෙන්ම ඇති වෙනවා. අන්න එහෙම වුණාමත් අපිට පුළුවන් මේ සාකය භාවිතා කරලා වෙලා ඒ සන්ධිපත් වේදනාවට බෙහෙතක් කරගන්න අමු ඉගුරු, ඒ වගේම කොත්ත මල්ලි, ඒ වගේම සුදුළු උණු මේකට සමවගෙන මේක තම්බලයි වෙලා කසායක් හැටියට පෙරාගෙන පානය කරන්න. ඒ කිරීම තුලින් අපිට මේ සන්ධි වේදනා දුරු කර ගැනීමේ පුදුම බලයක් මෙන්න මේ සාකයෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පාරම්පරික මේ ඖෂධීය සාක ගැන අත් වශයෙන්ම අපි පුන පුනා කියන්නේ මේ සාකවල තියෙන වටිනාකම. අත් වශයෙන්ම මේ සාකයක් ඔයාලගේ පළාත්වල සමහරට තියෙන්න පුළුවන්, නොදැනෙන්න පුළුවන්. ඒ වුණත් අපි දේශීය ඖෂධ අපි හඳුනාගෙන මේකේ තියෙන ගුණය මොනවද කියන එක දැන හඳුනා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මේ සාකය ගැන ඔයාලට මෙතර විස්තර කිරීමක් කරේ. ඉතින් ඒ වගේම තමයි දැන් අපි මේ නිතරම අපේ නිවාස වතු අඩස්සිය වල ඉන්නවා කෘමි සතුන්, ඒ වගේම කූඹීන්. මේ කූඹීන් අපේ ශරීරවලට ස්පර්ශ කරනවා, ශරීරය කනවා. එහෙම වුණාම අපිට දැවිල්ල, කැසිල්ල වගේම හරීම වේදනාවක් ඇති වෙනවා. අන්න එහෙම වුණාම අපිට පුළුවන් මේ සාකේ භාවිතා කරලා කෘමින් කෑවහම අපිට ඒ කෑතන සුව කරගන්න මොනවද අමුකහ සමග මේක අඹරාගෙන ගන්න ඕන. ඉතින් මේ අමුකහ සමග අඹරාගෙන මේ සාකය ගාපුවාම අපිට පුළුවන් ඒ රෝග සුව කරගන්න. තවත් දෙයක් තමයි අපේ මේ කාන්තාවන්ට හරීම වටිනා සාකයක් මේක. මොකද මේ අපේ මේ සම වියලීම කියන්නේ අපේ සමේ වියලීම වුණාම සම පැහැපත් භාවය නැති වෙනවා. ඒ වගේම හොරි, දද, කුෂ්ඨ, වනරෝග වන දේවල් ඇත්ත වශයෙන්ම අපිට සෑදීමේ ඉඩකඩ වැඩි. ඒ මොකද අපි ගන්න ආහාර රටාව නිසා අපේ ශරීරයේ උෂ්ණත්වය මත අපේ ශරීරය සම්පූර්ණ විකෘතිත්වයකට පත් වෙන්න දෙනවා. ඉතින් එතකොට අපේ අර තියෙන රූසෝ භාව අවලස්සම නිසා අපි නිකන් අපේ අර තරුණ භාවය නැති වී යාමට ඉඩකඩ තියෙන ප්‍රතිශතය වැඩි. අන්න එහෙම ආයත හරීම වටිනා සාකයක් මේක. මොකද අපිට පුළුවන් අන්න ඒ ආයත මේක තේ පානයක් ලෙස, ඒ වගේම කසායක් ලෙස බොන්ඩ. අන්න එහෙම බීපුවම මේ සාකය හරීම වටිනා ඖෂධීය සාකයක්. ඉතින් ඒකේ වගේම තවත් මේකේ තියෙන ගුණාගුණ ගොඩාක් තියෙනවා. ඉතින් එව්වා ගොඩක් දුරට ඔබට ඒ වගේම තවත් රෝග ගණනාවක් සඳහා මේ සාකය භාවිත කරන්න පුළුවන්. එතකොට දැන් අපි ආහාරයට ගන්න පුළුවන් අපිට මෙන්න මේ කොළ කඩාගෙන. හරිද? මේ කොළ කඩාගෙන අපිට පුළුවන් මේක සම්බෝලයක්, වෑංජනයක්, ඒ වගේම සලාදයක් විතර, මැල්ලුමක් විතර ගන්න. හැබැයි ඊට වැඩියෙන් වටිනවා අපිට මෙන්න මේ කොළ භාවිත කරලා ඉවෙලා මේ කොළ. මොකද මේ මලුත් එක්කම අපිට භාවිත කරන්න පුළුවන් මේකේ හොඳ කොළ කැඳ එකක්. කොළ කැඳ එකක් බිව්වොත් එහෙම මේ කියන රෝග ඔක්කොටම හොඳයි. දැන් අපිට පුළුවන් උදේට හොඳ කොළ කැඳ පානයක් මේකෙන් හදාගන්න. හරි, මේ කොළ කැඳ පානයක් හදාගෙන අපි සතියකට දෙපාරක් විතර පානය කරනවා නම් ඔය කියන රෝග ඔක්කොම මඩපවත්වා ගැනීමේ මහා බලගතු ඖෂධීය වටිනාකමක් අපේ ශරීරයට මේකෙන් ලැබෙනවා. මොකද මේක හොඳම වටිනා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. අපේ කොළ කැඳ එකක් හදලා අපි මේක පානය කරාට පස්සේ ඉතා ඉක්මන් වේගෙන් අපේ ශරීරයට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට එහෙම වුණාම අපේ ශරීරය ඉතාම නිරෝගිමත්, හොඳ ජව සම්පන්න, සත්‍යමත් ශරීරයක් බවට අපිට පත් කරගන්න පුළුවන්. වාත රත්ත පිත කියන රෝගයට මේ අපිට
මේක ගන්න පුළුවන් අත් වශයෙන්ම කියනවා නම් මේ මුඛ රෝග වලට ඉතාම වැදගත් සාකයක් තමයි මෙන්න මේ සාකය. මේක මේ මුඛ රෝග වලට ගන්නකොට අපේ දත් මුල් වීදුරු මස් දියවීම වැනි රෝග ලක්ෂණ ආපු වෙලාවට අපිට පුළුවන් මේක මුඛ රෝග සඳහා භාවිතා කරන්න. අපිට ඕන නම් මේ සාකයේ කොටසක් කඩාගෙන මේක තම්බලයි වෙලා මේකට ලුණු වතුර මිශ්‍ර කරලා ඒ ලුණු වතුර සමගින් සාමාන්‍ය මදපවණේ රසනේ තියෙනකොට අපිට පුළුවන් මේක කටසෝදලා උදේ සවස කටසේදීමින් අපේ මුඛ රෝග ඒ වීදුරු මස් දියවීම ඒ වගේම කටේ තියෙන වීදුරු මස් ඉදිමුම වැනි රෝග ලක්ෂණ සුව කරගන්න ඉතාම වටිනා. මෙන්න මේ කියන ඇත්තොඩ ඖෂධීය සාකය. අද ගෙනාවු වීඩියෝ එකෙන් ඔබ මේ ඇත්තොඩ සාකය ගැන නොදන්න බොහෝ කරුණු කාරණා දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මෙවැනි ඖෂධීය වටිනාකේතු ඖෂධීය සාක ගැන දැනුම අවබෝධය ලබා ගැනීම සඳහා තව තවත් දැනුම අවබෝධය ඉදිරියටත් ලබා ගැනීම සඳහා මා ඉක්මන්වදා YouTube නාලිකාවත් එක්කන් සැමදා රැඳී සිටින්න. මෙතෙක් රැඳුන ඔබට දීර්ඝ ආයු ලැබේවා. නැවතත් මෙවැනි ගුණාත්මක වීඩියෝ එකකින් ඔබ හමුවට එනතෙක් ඔබට සුබ දවසක්. ජය වේවා.